ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාලෙ තරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමින්න්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රගච්්චන්තු දීවතා සද්ධම්මංමු නිරාජස්සේ සුනන්තු සග්හමොක්හදන් දම්මස් සවෙනෙ කාලෝ අයංබදන්තා දම්ම සවෙනෙ කාලෝ අයංබදන්තා නම්ම සවන කාලෝ අයංබදන්ත නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මී සුුවපටි হাත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ විසාාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු, සබ්බ දම්මි සු අපපටිහත ඥාන චාරස්සෙ දසෙ බලෙ දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිසෙ, තතාාගතස්සෙ ස්බ්ුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බදම්මිසු අපපටිහතඥාන චාරස්සෙ දසබල දරස්ස චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සතු තුොත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිස්ස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මාසම්බුද්ධස්සේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වීවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවී මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිති්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධරමේ මවබෝධ කරගනිත්වා සාධූ සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනාකොට වදාල සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මදේශනාව මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවිෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ කුරුණෑගල මීගමුව පාර, මොහන්දිරම් වීරතුංග මාවතේ පදිංචි එච්චෙම් නන්දිචිත්‍රා හේරත් මහත්මිය ප්‍රධාන පවුලේ පිංවතුන් පිරිස. අපි ඒ පිංවතුන්ට ධර්මදේශනාව අවසානයේ පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. හද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්ට අදහස් කර ගත්තා අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයහි සඳහන් විශේෂ සූත්‍ර දේශනාාව සූත්‍රය නම තමයි අග්ගප පසාද සූත්‍රය දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහනිනි මේ ලෝකයේ අග්‍ර පැහැදීම් හතරක් තිබෙන බවට. එකදී උන්වහන්සේ පළවෙනි කාරර්ණාව විශේෂයෙන් දේශනා කරනවා අද ධර්මදේශනාව සඳහා මෙන පළවෙනි කාරණාව දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා භාග්‍යෝතු වහන්සේ දේශනා කරනවා මහනෙන මේ ලෝකයේ මිනිස්සු විවිධ විවිධ දේවල් වලට පහදිනවා සමහර මිනිස්සු අපදාවා පාද නැති සත්‍යයන්ට පහදිනවා අපි උදාහරණයක් හිටිට ගත්වටන් ලොක සමහර අය විවිධ සතුන්ට කැමති සොරතල් සතුන්ට කැමති ඒ කැමති බව නිසා ඒ අය ඒ සතුන්ම ගෙනල්ලා ඇති කරනවා අපි උදාහරණයක් ගත්තෝ මිනිස්සු කැමති මාලු හදන්න ඒ මාලුන්ට කැමති අය මාළු ගෙනන්න හදනවා එකතම යාගේ පැහැදීම ඒ පැහැදීම නිසා ඒ අය ඒ මසුන් ගිනල්ලා තමන්ගේ නිවසේ වෙනම ස්ථානයක් හදලා ඒ තැන තියාගෙන ඒ සතුන් හදනවා තුොට බලන්න ඒ කෙනා ඒ සතුන් වෙනුවෙන් මොනතරම් වියදමක් මොනතරම් කාලයක් මොනතරම් මහන්සියක් වැයිකරනවද කියලා ඒ වීරය තමන්ට එන්නේ මොකක් නිසාද තමන් පින්වතුනි ඒ තරමටම ඒ සතුන්ට පැහැදිලයින්න නිසා එහෙම මාළු ගිනල්ල ඇතිකරන අය ඔවුන්ට සතිීකට සැරයක්වත් ඒ ඔවුන් ඉන්න මාලු තැන්කි සුද්ද කරන්න ඕන ඊළඟට පින්හතුනි ඔවුන් වෙනුවෙන් වෙනම විශේෂකෑම දෙන්න ඕන. ඔවුන්ට අසනී පොනො ඒවාට ප්‍රතිකර්ම කරන්නට ඕන ඒ කරුණු ගත්තතිං පෙන්හතුනි බලන්ඩ මොනතරම් වියදමක් මොනතරම් වෙහෙසක් ඒ සත්තු වෙනුවෙන් ඒ අය වෙන් කරනවද කියලා හැබැයි පංවතුනී ඒ තරම් විහෙසක් ඒ තරම් කැපවීමක් කලාට ඒ අයට මෙලොව ලොකු දියුණුවක් වත් ඊළඟට පරලොවට ලොකු දියුණුවක් වත් ලැබෙනනේ මාල්ු ඇති කරා කියලා මෙලොව ලොකු දියුණුවක් නේ කෙරෙකුට අපි හිතමු මානසික සහනයක් තියනට පුළුවන් හැබැයි ඒ මානසික සහනය ලබාගන්ඩ ඔහුට මොනතරම් විහෙසෙන්ද වෙනවද බලන්න හැබැයි ඒ ලැබෙන මානසක සහනය තමන්ට තමන්ගේ ජීවිතයේ සියලුම ප්‍රශ්න විසදන්න තරම් බලවත් මානස්සක සහනයක් වෙන්නි නේ ඊළඟට පෙන්වතුනී සමහර අය දිපදවා පාද දෙකක් තියෙන සත්‍යන්ට පහදිනවා දැන් සමහර අය අපි දකිනවා අද කාලේ දෙවිවරු කෙරෙහි පහදිනවා සමහර අය එකක මිනිස්සු කෙරෙහි පහදිනවා සමහර අය විවිධ විවිධ රජවරු කෙරහි පැහැදිච් අවස්ථා තිබිල තියෙනවා. දැන් අතීති රජවරු කෙරහි පැහැදිච්ච මිනිස්සු ඒ රජවරුන්ට සේවේ කරනවා. පිහතුලි සමහර අය ඒ රජවරුන්ට සේවේ කරනකොට රජතුමාට විවාහයට කුමාරිකාවක්ගේන්න සතුරු රාජ්්‍යයකටනව යුද්ධ කරන්න. යුද්ධේ අරමන තමයි ඒ රාජ්‍යයෙන් කුමාරිකාවක් කරගෙනන එක. පත්න එහෙම ගියාම ඒ රජතුමාට වෙනුවෙන් යුද්ධ කරලා යුදධ බටයෝ කීදනගේ ජීවිතය නැති වෙනමද ඔවුන් ජීවිතය පොද කළේ රටවෙනුවෙන්වත් ජාතිය වෙනුවෙන්වත් ආගම වෙනුවෙන්වත් තමන්ගේ අමුදරුවන් නිසාවත් නෙමි රජතුමාට කුමාරිකාවක් ලබාගන්න එතකොට ඔවුන් තුළ මොනතරම් පැහැදීමක් රජතුමා කෙරෙහිතියෙන් ඕනද ඊළඟට පින්හතුනී සමහර අය මම සඳහන් කර දෙවිවරු කෙරෙහි පහදිනවා. අද කාලනන් මේ කාරණාව සමාජය තුළ දකින ලැබෙන කරුණක් සමහර අය දෙවිවරු කෙරෙහි ලොකු විශ්වාසකින් ලොකු පැහැදීමකින් කටයුතු කරනවා. එහෙම කටයුතු කරද්දි ඔවුන් ඒ දෙවියන්ට නොයෙක් නොයෙක් විදිිය තමතමාන්ගේ ශක්ති ප්‍රමාණින් පුද පූජා පවත් වනවා. එ උදාහරණයක් සඳහන් කළෝත් සමහර අය කතරගම දෙවියන්ට පොදපෝජා පවත්වන කතරගම යනවා. ඔවුන් පෙරදවස ගිහිල්ල නවාතැංහල්වල නවාතැන් අරගෙන පහෝදා හොඳට පිරිසුදු වෙලා සෝදානම් වෙලා පළතුරුුවට්ටි සකස් කරගෙන මුදල් අරගෙන ඒ දේවාලි ළඟට ගිහිල්ල සමහර වෙලාට පැගනන් පෝලිමකට වෙලා බලගින්නවා. ඉඳල්ලා පිංලතුන ඒ පෝලිමේ පූජාවට සම්බන්ධ වෙන්නේ විනාඩි පහක්කටවත් නැති තරා. ඒ මිනිුත්තු පහක්වැනි පුංචි වෙලාවකට ඔවුන් ලොකු වෙහෙසක් දරණවා. සමහාරය පින්වතුරින් මේ ඇතිකරගත්තු පැහැදීම නිසා ඒ අය අවුරුද්ධකට කිහිප වතාවක් ඒ තැංවලට ගිහිල්ල පූජා පවත්තරවා. ජීවිත කාලයම ගත්තුවොත් පිහතුන දහවතාව පහළොස්වතාව විසි වතාව හෙම ගියපුවායි ඉන්නවයි දේවාලවල් වට පූජා පවත් වන්න එහෙම කැපවීමක් කරන්න මොකක් නිසා ඒ දෙවිවරු කෙරෙහි ඇති කරගත්තු පැහැදීම නිසා හැබැයි පිංනතුනේ ඒ අය ඒහෙම පැහැදුනා කියලා ඒ පැහැදීමට ඉතරම් මහ කැපවීමක් දැක්කුවා කියලා මෙිලොවට ලොකු දියුණුවකුත් නෑ පරොවට ලොකු දියුණුවකුත් න මේ ෝක වශින් ලොක දියුණුවක් ලැබෙන්න්නෙත් නෑ පරලෝකට ලොක දියුණුවක් ලැබෙන්න්නේත්න පිංත්න නමුත් ඒ අය ඒ පැහැදීම වෙනුවෙන් කැපවෙනවා. බුදුරජාණන් වහන්සේ ඔයි විදියට දේශනා කරනව සමහරයි චතුප්පදවා පාද හතරක් තියෙන අයට පහදිනවා දැන් අපි ගත්තතිං සමහර අය අපි දකිනවා පාද හතරක් තියෙන සත්තු ගත්තුතින් අපිටම සුනකයෝ පෝසන් වැනි සතුන්ගමක ඒ බල්ලො හදන අය බලන්න තමන්ගේ ගෙවල්වොල කොච්චර කැපවීමක් දක්වනවද කියලා. ඔවුන්ට ඕවුන් නාවන්ඩෝන ඕවුන්ට කවන්න පුවන්ඩඕන ලෙඩක් ්දුකක් ැදුනුත් බිහෙත්තරන් දෙන්න ඕන ඒවට වෙනම විශේෂ ආහාරපාන තියෙනවා සමහර දනවත් අයගේ ගෙවල්ලලමං අහල තියෙනවා. ඒ සතුන් අරගෙන යන්න ඒ සතුන්ට වෙෙන්වෙච්චි වෙනම වාහන පවාතියෙනවා කියලා. බලන්ට පිවති එහෙම කැපවීමක් දක්වන්නේ මොකක් නිසාද. ඒ සතුන්ට, සතුන් කිරෙහි ඇතිකරගත්තු පැහැදීම නිසා. පින්වත්න ඒ පැහැදීම ඇතිකරගෙන ඔවුන් ඒ කරන කැපවීමට මෙලොවට ලොකු දියුණුවක් ලැබෙන්න්නේත් නෑ පරලොුවට ලොකු දියුණුවක් ලැබෙන්න්නේෙත්න්නේ. අපි භාගතුන් වහන්සේ පවාදේශනා කරලා තියෙනවා දක්කිනා විභංග සූත්‍ර අට්ටකතාව තිරිසංගත සතෙකුට ආහාරවලාක් ලබලදුන්නොත් ඒ කෙනාට ජීවිත සීයක් යනකං ආවුෂවර්ණ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංස පහ ලැබෙනවා කියලා. හැබැයි ගෙදර සුරතලේට හදන සතාට එහෙම කන්න දුන්න කියලා ඒ ආනිසන්සේ විදිර ලැබි නෑ කෙළ බදුරජන් වහන්ස දේශනා කළ තියනවා. ගෙදර සුරතලේට හදන සතාට කන්න දුන්න කියල හි මානිසංස ලැබින්නේ. දාාන චේතනාව තමන්ට, ඕනම සත්‍යයකුට දෙන්න පුළුවන්කින පරමාර්තතියෙන් දෙන තිරිසංගත සතුන්ට දෙන දානේ ආනිසංස තමයි, ඒ විදියට ජීවිත සීයක් ගැනකං අර ආනිසංස පහල් ලබෙනවක් කිය සඳහන් කරන්න. එතකොට පින්ංහතුනි අපි ඒ තරං කැපවීමක් ඒ සත්තු වෙනමෙන් දැක්කුවා කියලා මෙලොවට ලොකු දියුණුවකුත්නේ, පරල්ොවට ලොකු දියුණුවකුත්නේ. ඊළඟට පංහතුනී, භාග්‍යුතු අහන්ස දේශනා කරනවා. ඔයි විද්දිට සමහාර අය බහුප්පදාවා, බොහෝ පාදදින සතුන්ට පහදිනවා. රූපීනෝවා ප්‍රූපී සත්‍යන්ට පහදිනවා අරූපීනෝවා අරූපී සත්‍යන්ට පහදිනවා සං්ඥීනෝවා සං්ඥාවක් ඇති දේවල්වලට පහදිනවා අස්ඥීනෝවා සං්ඥාවක් නැති දේවල්වලට පහදිනවා. එහෙම පැහැදිලා ඒ අය ඒ දේවල් වෙනුවෙන් තමන්ගේ පැහැදීමේ මට්ටමට අනුකෝලව, විශාල කැපවීමක් විශාල කැපකිරීමක් ඒ වෙනවිෙන් කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහනෙන ඒ එකඳු පැහැදීමක්වත් මේ ලෝකී අග්‍ර පැහැදීමක් බවට පත්වෙෙන්නේ නෑ. ඒකම පැහැදීමක්වත්, මේ ලෝකේ අග්‍ර පැහැදීමක් බවට පත්වෙෙන්නේ නෑ. පිහත්නී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිෙනි මේ ලෝකයේ යම්කිසි කෙනෙක්. පහදින වනම් භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේට ඒක තමයි මේ ලෝකේතියන අග්‍රතම පැහැදීම යමෙක් බුදුරජාණන් වහන්සේකිරහි පහදින වනං ඒ පැහැදීම තමයි මේලෝකේතියන ලොකුම පැහැදීම අග්‍රතම පැහැදීම යම්කිසි කෙනෙක් ඒ විදියට පැහැදිලා යම් කැපවීමක් දක්වන වනං ඒකෙනට අග්‍ර විපාක ලබල දෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරල තියෙනවා මේ ලෝකයේ උසස්ම පැහැදීම අගග්‍රතම පැහැදීම තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරී ඇති කරගන්න පැහැදීම යම්කිසි කෙනෙක් එහෙම පැහැදිලා යම්කැපවීමක් කරනවනං ඒක තමයි මේ ලෝකේ තියෙන අග්‍රතම විපාක ලබල දෙන පැහැදීම බවට පත්වෙෙන්නේ තුට බලන්න පෙන්වතනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ කිරහි යමෙක් පැහැදිලා ඒ පැහැදීමට යම්කිසි කැපවීමක් දක්වනවනං ඒ දක්වොන කැපවීම තමයි මීලෝකයේතින් අග්‍රතම කැපවීම ඒ කැපවෙන අල්ප කැපවීමට පවා මහත්ඵල මහත් විපාක පින්හතුනි ඒකිනට ලබල දෙන්නවා ලබල දෙනට කටයුතු කරනවා පිහතුති බලන්න මේ කාරණාවපී උදාහරණකින් සඳහන් කොළොන් මඟර කලින් මතක් කර සමහරයි දෙවිවරු කෙරෙහි පැහැදිලා. කලින් දවස ගිහිල්ල මුළු දවසම සෝදානම්වෙලා පහුවදා පිරිසිදු වෙලා පිළිවලකට ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා. අරතරම් මහ කැපවීමක් දක්වලා කරන ඒ පූජාවන් වලට ලොකු විපාක මෙලොවටවත් පරලවටත් ලැබෙෙනිනේ. නමුත් පිහතුන යම්කිසි කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා. එක පියවරක් ඉස්සරහට තැබුව භාග්‍යතු වහන්සේ කෙරෙහි පැහැදිලා එක පියවරක් ඉස්සරහට තියෙනවා අපි හිතමු ඉදිරියට පියවරක් තියෙනවා මම බුදුහාමුදුරෝ දකින්න යමි කියලා ඉන්න තැන ඉඳල ඉස්සරහට අඩියක් තියෙනවා මම බුදුරජාණන් වහන්සේ දකින්න යමි ඉන්න තැන ඉඳලා ඉස්සරහටෙත් අඩියක් තියෙනවා යම් කෙනේ මම භාග්‍යවතුන් වහන්සේට වන්දනාව කරන්න යමි කියලා ඉන්න තැන ඉඳල ඉස්සරහට අඩියක් තියෙනවා මම භාග්‍යවතුන් වහන්සේට මල්ටිකක් පූජා කරන්න යමි කියලා. පංහතුනි ඒ යන්න හිතන කෙනා දෙවනි අඩිය තියෙනවා. භාග්‍යතු වහන්සේ දැක්කෙත්නෙ භාග්‍යතු වහන්සේට වැන්දිිත්නේ භාග්‍යතු වහන්සේට යම පූජකරෙත්න්නේ. සිතුවිල්ලකින් තමයි පළවෙනි අඩියතිීවේ. දෙවනි අඩිය තියෙනකොට අපිතුම මේ මනුස මැරෙනවා කියලා. අර පළවෙනි අඩිය තියෙන වෙලා වේ, ඒ කනා පළවෙනි අඩිය තියෙනකොට ඒකිිනාගි හිතේ ඇතිවෙච්ච ඒ බුද්ධ සංඥාවට ඒ බුද්ධ සඥාවට ලැබෙන විපාකෙ කොයිතරම් උසස්ද අග්‍රධ කියල කියනවන දෙවනි අඩියති අත්දේ මනුස්්‍යය මැරුුණෝත් ඒ කාන්තේ මේ මනුස්සයා ඊළඟ අත්භාවේ සුගතිගාමේ ජීවිතයකම තමයි උපදින්නේ අර පළවෙනි අඩිය තියෙන වෙලාවේ ඇතිවෙච්ච කුසලසිත් නිසා පෙන්වතුනී බව සිය දහස් ගණනක් යනකාන් ඒකෙනට සැප විපාක ලබල දෙන්න තරම් සමර්තයි ඒ පළවෙනි අඩිය තබද්්‍ය ඇතිවෙච්ච බුද්ධ සඥාවට පෙන්හතුනි හිතන්ඩ බුදුරජාණන් වහන්සේ කෙරහි පැහැදීමක් ඇතිකරගෙන ඉස්සරහට අඩියක් තියෙනවා එක ඇනෙ තමන් ඒ කාලය තමන් ඒ ශ්‍රමය තමන්ඒ වැෑයම දක්වනි බුදු හාමුදුරු වෙනවි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඉස්සරහට අඩියතියෙන කෙනාට ඔය තරම් ආනිසංස ලබල දෙන්න සමර්ථ නම් අපේ පිංවතුන් හිතන්ඩ බුදුහා මුදරුවන්ගේ ළඟට ගිහිල්ල වදිනකිනාාට කොච්චර නිසංස ලබෙන මද. භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ළඟටගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට යමක් පෝජ කරන කිෙනාට කොච්චරආනිසංස ලැබෙන මැද්ද. පිංවතුන ඒ ලැබෙන ආනිසංස, වච්චන වලට සීමා කරලා කියන්න තරම් සමර්ථ නැති උපමාවකින්වත් දක්වන්නට අපහසු ආනිසංස ප්‍රමාණයක් තමයි පින්හතුන බුදුරජාණන් වහන්සේ කකිරෙහි පැහැදීමක් ඇතිකරගන්න කෙනාට ලැබෙන්නේ පිංහතුන එක උදාහරණයක් සඳහන් කළො දවසක් බුදුරජාණන් වහන්සේ වේදියක කියන පරවතය පාමුල ඉන්දසාලකෙල් එක ගුහාාවක වාසය කරනවා දවසක් මේ ගොහාාවේ වැඩ ඉන්නකොට එක්තරා භකමූුණු පක්ෂියෙක් භාගවතුන් වහන්සේගේ ළඟට එනවා ඇවිල්ලා ඒ බකමූුණු පක්ියා භාග්‍යවතුන් වහන්සේට වන්දනාවක් කරනවා වන්දනාවක් කරනවා කියකිවේ අත්තාටු දෙක්ක එකට එකතු කරගෙන හරියට බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නවාගේ භාගතු වහන්සේගේ දිහා බලාගෙන ඉන්නවා භාගතුන් වහන්සේ වෙලාව්‍යයානන් ද හමුදුරට කේෙනවා ආනන්ද මේ වෙලාවේ මේ බකමෝුණු පක්ෂියයා මා කෙරෙහි ඇතිකරගත්තු චිත්තා ප්‍රසාදයේ නිසා මාකෙරී ඇති කරගත්තු චිත්තා ප්‍රසාදේ නිසා ලැබෙන විපාක කොච්චර අග්‍රධ කියල කියනවන මේ බකමෝුණු පක්ෂයා තවත් කල්ප ලක්ෂයක් ගියතැන සෝමනස්ස කියන නමින් පසේබුදු කෙනෙක් ව පෙනව කිය සඳහන් කරනවා. ආනන්ද මම්ම කෙරෙහි ඇති කරගත්තු චිත්තා ප්‍රසාදයේ නිසා මේ බකමෝුණු පක්ෂියට ඒ කල්ප ලක්‍ෂයේ පුරාවටම මේ තමයි දුගති භවයක උපන්න අන්තිම ජීවිතය ආයි කවරදාකවත් දුගති භවයක මේ භකමුණු පක්ෂා පන්නන්නේ උපදින්නේනේ පිතුනි අපේ බුදුරජාණන් වහන්සේම බකමූුණු පක්ෂා පිළිබඳ මේ කාරණාව සාකච්ඡා කරදදි පිංහතුනි හිතල බලන්ඩ බුද්ධානුස්සතිය පිළිබඳ යම් දියුණු අදහසක් නැති තිරිසන්ගත සතෙක්කුට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච පැහැදීමට මේ තරම් ආනිසංස ලබල දෙන වනම් අපේ පිංවතුන් හිතන්ඩ බුදුගුණ අල්ප ප්‍රමාණයක්හෝ දැනගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට යමෙක් වන්දනාවක් කරනවනම් ඒ වන්දනාවක් කරන කෙනාට මන්න තරම් ආනිසංස ප්‍රමාණයක් ඒකිෙනගේ සසරට එකතු කරගන්න පුළුවන්ද කිය බන්න පිංහතුනි ඒ ඇමම සඳහන් කළේ අපිට භාග්‍යවතුන් වහන්සේ කරෙහි ඇති කරගන්න ඒ ශ්‍රද්ධාවට අප්‍රමාන ආනිසංස ගොඩක් ළඟා කරගන්නට පුළුවන් හැකියාවක් පංවතුඥාපට තියෙනවා එ නිසා පිංවතුනි මේ කාරර්ණාවත්ති විශේෂ කරුණක් හැටිට මම මතක් කළේ ආනන්නේ නිසයි දවසක් බුදුරජාණන් වහන්සේ පිරිනිිවාන් පැවෙන් පස්සේදී අජාසත්ත රජතුමා විසින් ද්‍රෝණ හතක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නිර්මාණය කරලා ශාසනිට පූජා කරපු ඒ මහසෑය වඳන්න එක්තරක් දුප්පත් කාන්තාවක් යනවා මේ කාන්තාව කොච්චර දුප්පද්ද කියල කියනවනම් පවතුන මේ කාන්තාව අරගිෙන යන්නේ බුදුරජාණන් වහන්සේට පූජ කරන්ඩ වැටකුළු මල් හතර වැටකුළු මල් කියන්නේ ඒතරම් උසස් මලක් නිම මේ කාන්තාවගේ තිබෙන දුප්පත්කමයි මේ වැටකුළු මලින් පේන්නේ. මේ කාන්තාව වැටකොළු මල් හතරක් අරගෙන යනම බුදුහාමුදුරුවන්ට වදනාවක් කරන්න. ඇයට බුදුරජාණන් වහන්සේ කිරෙහි සිහියක් තිබිච්ච නිසා මේ පාර ගමන් කරන සිහිය පිළිබඳ ඇයට අවබෝධයක් තිබුන්නේ. ඇය පිංවතුනි මාර්ගී යනකොට එක එලදිනක් මාර්ගයේ ඉඳලා ඇයට ඇන්න. මාර්ගය යන සිහියක් ඇයට තිබි්න තිනිසා එලදිෙන දැක්කිනේ ඇගේ හිත තිබුණ සත්තුශරීර මුද්දිස්ස විපසන්නේන චේතස. ශාස්තෘරූන් වහන්සේ කිරහි තමයි ඇයට සිත තිබිල තියෙන. එනිසා මේ මාර්ගයේ පිළිබඳ සහිය කෑට තිබිලට පිහතුන මේ දුප්පත් කාන්තාවට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සර තැන්පත් අයිත්‍ය බලාගණඩ බැරිවුණා. ඇය මරණයට පත්වනා හිල්ල පින්හවතුර ඊළංඟාත්ම භව පන්නේ තවතිසා දෙව්ලොව. ශක්‍ර දෙවියෝ මාතලේ දිවිය පුත්ත්‍රර ඇත්ක ක්‍රීඩා පි සුවීනට යනවා යනකොට දකිනවා මුළු දි විමානයම බබලවාගෙන විමානයක් පහල වනා. ඒ වෙලාව ශක්ක්‍ර දෙවියෝ මේ දිවියංගන වගේ ළඟටවි හනවා නැගනිය මොනවගේ පින්ංකමක් කරලාද මේ තරම් මහ දිව විවානයක් ලැබුේ ඇය කියනවා ස්වාමීනී මම ඒතරම් ලොකු පින්කමක් කරලා නෙම මම බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහිම මල්ටිකක් පෝජ කල යන ගමන් ඒ පෝජ කරන්න යමින් ගමක් තමයි මම මේ කියන කරදරට පත් වනි ඒ වෙලාවෙති පංහතුනී මේ කාන්තාව ලබපු ආනිසන්සේ දිහා දැකල ශක්‍රදිවී අහනවා නැගනිය මේතරම් පුංචි පිංකමක් කරාම නේතරම් මානිසංසයක් ලැබිනවද කියල සඳන් කරනවා. වැටකොළුමල් හතරක් වගේ පොඩි දෙයක් පෝජා කරාම මේ තර මානිසංසයක් ලැබෙනවාද කියලා අහනවා ඒවෙලාවේ මෙ දිවියංගනාව රයිතු ශක්‍රදිවියන්ට කියනවා මහර ස්වාමීනී මම මේ වැටකොළුමල් පූජ කරල ලබපු ආනිසන්සේ නිෙවේ ස්වාමීනීමේ මට මේ වගේ ආනිසංසයක් ලැබුණේ වැටකොළුමල් පූජ කරන්න යන ගමන් මැරිලා ස්වාමීණී ැරිවෙලාවක්වත් නේ මල්ටික පෝජ කරලා එන ගමන්මම් මැරුණන ස්වාමීනී මම උපන්දින තැන ඔබතුමාටවත් ඔබ වහන්සේටවත් ඔොයා ගන්න බැරිවෙනව කර සඳහන් කරනවා ඒ ඇනේ තෞතිසා දිවිලෝකත් අතික්‍රමණය කරමින් එක අභිභවනය කරමින් ඉහල දිවෙ තලයක උපදිනව කියලයි ඇහිතනිද සඳහන් කල පිවතුතිනි සඳහ කරන්න දැ බුදුහාමුදරුවෝ කිරහි ඇතිකරගන පැහැදීමනනි සයි මේ තරම් ආනිසංස ප්‍රමාණයක් මේ කාන්තාවට ලැබුණේ එතකොට පින්තුනි හිතන්ඩ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි යමෙක් පැහැදිනවනං ඒ පැහැදෙන කකිරාට පිංතුනි මොන්න තරම් ආනිසංස ගොඩක් ලැබෙනවද කියලා මේක වැටහිෙන්නේ සැබෑ ප්‍රඥාවතියන ස්‍රද්ධාවන් තීන්ත පමනයි. ශද්ධව ප්‍රඥාව තියෙන ඒ පුුණ්්‍යවන්තයන්ට පමණයි බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි පැහැදිලා මේ තරම් ආනිසංස ගොඩක් සසරට උපකාරයක්ක් වෙන විදියට රැස්කරගන පුළුවන් වීරයක් ලැබෙන්නේ. එහෙම නැති කෙනෙකොට භාග්‍යෝතු වහන්සේගේ සෙවනෙල්ල වගේ හිටියක් ඒ ආනිසංස ලැබෙන්නේි නෑපින්හතුනි භාගිතු වහන්සේ කෙරෙහි මේ මන අවබෝධය තියෙනට ඕන ල පිහතුර බදුහාමුදුරු වැඩ හිටපුම කාලි භාග්‍යවතු වහන්සේගේ ළංඟම ඉඳගත්තු කීදෙනෙක් පින්වතුන අවී චටිගි හිල තියෙනවද භාගතු වහන්සේකිර අපේ හැදිලාඇ දවසක් බුදුරජාන් වහන්සේට එක්ත්‍රා කාලයක උපස්ථායකේ කැටිට උපස්ථාන කර සුක්කත්ත කළ බික්චෂුන් වහන්සේ නම භාගතු වහන්සේ නමකට උපස්ථාන කරන ලැබෙනවා කියන්නේ පින්වතුනි ඒක මහාපුුණ්්‍ය කර්මයා සංසාර් තමන්ට ලැබෙන <inaudible> ැ මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගින් කමටහන් ගත්ත භාවනා කරන්න. කමටහනක් ලැබවා මේ හාමුදුරුවෝ දිවිය මේ ඇස භාවනා කරලා මේ භික්ෂුව දිවිය මේ ඇස ලැබවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ළඟටගිහිල්ලා දිවිය කන ලබන්ඩ කමටහන කිල්ලෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ ලබන කමටහන මේ භික්‍ෂුවට දුන්නේ නෑ. මේ සුනක් අත හාමුදරුවෝ. මේ කාරණාව පිංවතුනි වැරදිට හිත අර්ථකථනය කරගෙන නොයෙක් නොේ තැංවලල්ට ගිහිල භාග්‍යතු වහන්ස රභූතයෙන් චෝදනාවක් කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් දිවිය මේ ඇසැලැබවා මම ගිහිල දිවිය මේ කන ලබන්න කමටහනිඉල්ලවා නමුත් බුදුහාමුදුරුවෝ මට දිවිය කන ලබන කමටහන දුන්නේනේ ඇයි මමච්ඡාක කොළේ උන්වහන්සේ ශාක්‍ය කොලේ මට දිවිය ඇස තියෙනවා න්වහන්සේට දිී ඇස තියෙනවා හැබැයි මිසුනක් අතහාමුදුරු කියනවා බුදුරජාණන් වහන්සේ බයෝනාලෝ මට දිවිය කන ලැබනෝති උන්වහන්සේ මමයි එක සමාන වෙයි කියලා ඒ නිසායි උන්වහන්සේ මට මේ දිවිය මේ කන ලබන කමටහන දුන්නේ නැත්ත කියලා බුදුරජාණන් වහන්සේට නොයෙක්නේ තැංවොල බැ බැගිය නමුත් පින්හතුන ඇත්තටම භාග්‍යතු වහන්සේ දිිය කන ලබන කමටහන නොදුන්නේ මොකක් නිසාද සුනක් කතහාමුදුරන්ට මේ භවයේ දිවියමය කන ලබන්න පුළුවන් පිනක් උන්වහන්සට නැති නිසා. නමුත් භාගතුනන්සිට බැනබැරයෙනවා. ත බලන්න පිවතුි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඉඳගෙන. භාග්‍යවතුන් වහන්සේ කිරහිමේ පැහැදීමක් ඇතිකරගන්නට සමර්ථ බවක් නැතුව දැන් භාගතු වහන්සට උපස්ථානයක් කරන ලැබෙනවා කිය එක පංහතුනි මොන තරම්පිනක් ආනන්තහා මුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ආවේ, ල් ලක්ෂයක්ම පින්කර කර ප්‍රාර්ථනා කර කර පාරමිතා පිර ූපස්ථාන කරන්න. තු බලන්ඩ ඒ තරම්මි උපස්ථානය කාරභහරිය ඉතරම් උසස් නම් එවැනි උසස් දෙයක් කරන්න ලැබෙන්න්න කොයි තරම් පිනක් තියෙන්න්නට ඕනද සුනක් අත හාමුදුරුවන්ට ඒ පිනති බුණා නමුත් පින්හතුන බලන්න බුදුරජාණන් වහන්සේ කිරහි නැමුණු හිතා භාග්‍යවතුන් වහන්සේට... සත් කෙරෙහි සත්පුර්ෂ හිතා උන්වහන්සේට පිහිටියනෑ. ඒක සසර කරපු මහක්කු සලයා දැන් ධර්මය වුණක් පින් උත්තුන සඳහන් කරලා තියෙන්නේ යම්කිසි කෙන යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ යමක් කියනකොට ඒ කියන කාරණාව පිළිබඳව හිත නැමෙන්න්නේ නැත්ත. ඒකට ප්‍රතිවිරෝද්ධ දෙයක් කරන්න නම් හිතෙන්නේ භාගතු වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ කෙනාට ඒවිලාවි විපාක දෙනව කියල කෙනෙ සසරේ කරපු අකුසල කර්මයක්ලෝ ඒ සසර කරපු අකුසල කරමි ඒවිලාවි විපාක දෙනව කියල කියන්නේ ඊට වඩා ලොකු අකුසල කර්මයක් කරගන්නලු ඒ සසරෙ කරපු අකුසල කරමිය විපාක දෙනවා කියල කියන්නේ ඊට වඩා ලොකු අකුසල කර්මයක් කරගන්නලු දෙකර කුද්දක නිකාය තියනවක සූතතරයක් දිධහපත කියල සූත්‍රයා නාග සමාල කළෙික හාමුදුරුවෝ නමක් ඒත් බුදුරජාණන් වහන්සේට එක කාලයා උපස්ථාන කලා. දැ මේ උපස්ථාන කරණයර ආනන්ද හාමුදුරුව උපස්ථායක තනතුර දරන්න කලින් සුනක් අත්ත හාමුදුරුවෝ නාගසමාල හාමුදුරුවෝ ඊළඟට විවිධ විවිධ හාමුරුවරු විධ කාලවලද උපස්ථාන කළ. දැන් මේ නාගසමාල හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේ එෙක්ක රජගහන්නුවර පින්ද පාති වැඩියා. වැඩලා, භාගවතුන් වහන්සේත් එක්කදැ එක මාර්ගයකට පැමිනිියා විහාරෙට යන්න. නාගසමාල හාමුදුරෝ කියන ස්වාමීණි ඔය අපි යන්න පටගත්තු පාර විහාරයට ටිකක් දුරයි. ස්වාමීණි මිනිින් මිතන පාරක්තියනව මේ පාරැංගයෝතින් ඉතාම ඉක්මනින් විහාරස්ථානට අපි විහාරට යන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ නාග සම හාමුදුරුව කියප කාරණ ප්‍රතික්ෂප කල්ලලා භාගිතරන්සේක කියරනේ නාග සමාල අපි මේ පාරයමු. දීර්ගමාර්ගේ පෙන්න්නනවා. නැවතත් නාග සමල හාමුදුරකෙන ස්වාමිනිි ඔය පාර දිගයි. ස්වාමිනිි මේ පාරි ඉතාම කෙටී පන්සලට යන්න අපි මේ පාරියම්. දෙවන වරත් භාගතරන්සේ කියෙන නෑ ග සමාල ඔය පාර කෙටිවුුණට කමන අපි මේ පාරිියම්. නාග සමාල හාමුදුරුවට හිතෙන්න්නේමකද මේ පාර කටීකෙර උන්හසේ දන්නවා ප බුදු හාමුදුරුවෝ තෝරගත්තු පාර දිගයි කියල තුන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේට හිතන්නේ, මම කියනෙ එක බුදු හාමුතුරට තේරරිනය කියලවගේ බලන්න පංවතුන භාග්‍යවතුන් වහන්සේ යමක් කියන්නේ හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙමේ කියන කාරණාව පිළිබඳ නාග සමල හාමුතුරට ශ්‍රද්ධාවත්ති බුන්නේ ම සර්වඥඥතා ඥානය තියන භාග්‍යවතුන් වහන්සේට සර්වඥතා ඥානය තියන බුදුරජාණන් වහන්සේට වැටහෙන් නැද්ද මේ පාරෝ කෙටි තමයි මේ පාර දිගයි තමා තියන කෙටිමාර්ගී යමයි කියලා ඇයි පිංහතුනි භාගතු වහන්සේ කෙටිමාර්ගගේ තෝරගන්න නැතුව මෙිත් දිගමාර්ගෙන් තෝරගත්ත කියන කාරණාව පිළිබඳ නාග සමල හාමුදුරුවට අදහසක් තිබොන්නේ. පිංහතුනි බලන්ඩ බුදුහාමුදුරුවන්ගේ ළඟයි ඉද්දක් යෙන් එඒ වනත් භාගතු වහන්සේගේ ළංඟ හිටිය පඟතුර දරමියය දන්න නැත්තං. ඒකිිනාට භාගිතුහන්සේගේල් ලංඟ හිටිය කියල ප්‍රයෝජනයක් නෑ. අර ඒකන කියන්නේ භාගතුන් වහන්සේ මහණනි මේ මාව දකින්න කලින් ධර්මිය දකින්න. ධරමිය දකින කනාට මාව පේනවා. භාගතුහන්සේ දේශනා කරන්නේ ධරමිය දකින කෙනාට මම කෞුද කියන එක තේරෙනවා. අපි මේ කාරණාවල් කලිඳුත් ඔබට මතක් කරලා තියෙනවා අද කාලේ. ඇතැම් අය මේ කාරණාව පවා වටහාගෙන තියෙනෙ වැරදිට බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියනවල මේ මගේ පස්සගෙන් එපා මම දිහා බලාගෙනන්න එපා මට පුද පූජා පවත්ව පවත්තින් එපා ධර්මය පස්ස යන්න කියලා යෝ දම්මං පස්සති සෝමං පස්සති යමෙත් ධර්මය දකිනවනං අන්නේ කෙනාට මාව පේනවා එහෙම භාගිතනන්ස කියලලා තියෙනවා තමයි. භාගතුහන්සේ කියල නෑ මේ මට ආමිසෙන් සංගලහා කර්ඩ එපා. මට පුද පූජා පවත්වන්නට එප්පා මට වන්දනා කර කර ඉන්න එපා. භාගතුහන්සේ පින්හතුරි කිසි තැනක දේශනා කරල නෑ. භාගතනාහසේ ඒදේවල් කිරීමේ ටිනකම්ම දේශනා කරල තියෙනවා. ඒවායි වටිනකම්ම දේශනා කරලා තියෙන වන්නං. ඒවායි ආනි සංස දේශනා කරලා තියෙන වනං ඒවායි ආදීනව බුදුහාමුදුරෝ දේශනා කරනෑ මට වැඳද වැදින්නකෙන්නට සංසාරිමෙන්න්නි මේේ වගේ දුක් විපාක ලැබෙනවා? මට පුද්ද පූජා පවත්ත පවත් ඉන්නෙ කෙනට සංසාරය මිනිමේ වගේ දුක්විපාක ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලනේ. එනම් මොකදදමි ධර්රමය දකිින් එතකොට මාව පෙනව කියල භාගතුන් වහන්සේ දේශනා කළ පිඟතුන මේ කාරණාව මට වැටහෙනේ විදියටටමං උදාහරණයකින් කියන්න.ඒ මට හිතන විධර්මම්ය කියන්නේ අපි හිතම ඔන්න කෙනෙකුට ඕනකමක් තියෙනවා ගෙයක් හදාගන්න බාසුන්න්න එහෙ කෙනෙු හොයාගන්න . ගේ හදාගන්න එකට සැසුමක් හදාගන්න ඕන ඒ සැලසුම හදාගන්න ඔන්න නිර්මාණකරුවෙකු හොයෙනවා. හම හොයාගෙන යනකොට මේ කෙනාට ඔන්න කෙනෙකු මොනගස්සවනවා. පනිවිඩේ කියියෝම යාලුවෙකුට මොගසනො මේ මගේගේ තැදුව මෙහමනැත්තන් මම දන්න කෙනෙක් ඉන්නවා. එයා හොඳයි කියෙෙන දැන් ඔන්න ඒ මනුස්්‍යයාව අගේ හදාගන්න මනුස්්‍යයයට මොනගස්සවනවා. දැන් න මනුස්්‍ය අර ආපු නිර්මාණකරවා, දකින ව තරයි එ ඔහු ඇවෙල කියනව මට මේක කරන්න පුළුවන් ඔබතුමා කැමතිබිණ නිර්මාමන්ගේ හදළ දෙන්න කියෙල කියනවා. අපි හිතම දැන් න්නේ මනුස්සයා ගේ හදාගන්න ඕන කෙනට සුදුසු වෙන විදිටම නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක්ද දෙ කියලා කොහොමද පින්ංවොතුන හිතන්න. එක හොයාගන්න පුළුවන් ඒ මනුස්සට වැඩේ බාරදිීලි ඉවරුණෙන් පසි දෙවනු බලන්න පුලුවන් අර කැමතිකිෙනාගේ මනාපය පරිදිමද ගේ හැදවි කියලා. පිංවතුනී. එහෙම වෙලා බැරිවෙලාවක්වත් ඔහු කැමැතිවිදිේ ගියයක් නෙමීනන්ං අ නිර්මාණකරවා හදතින තොඔහ බලාපොරොත්තුච කියෙන නිම නි පට ලිබලති. හැබැයි. ඔහුට ඒ වඩේ බාර දෙන්න කලින්. ඒ නිර්මාණකරුවා මොනොවගේ කෙනෙක්ද කියලා මගේ සිතුවිලිවලට මගේ අදහසට මම හිතන විදිට මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ද කියන කාරණාව තමන්ට පින්වතුනි බලාගන්න පුළුවන් තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි. ඔහුට කියන්න පුළුවන් ඔබතුමාත් කලින්කරපු වැඩ තිිකක් මට ගෙනල්ල පෙන්න්නන්නට. ඒ නිර්මාණ ඇඳපුුව හරි ඒම නැත්තං ගෙවල් හදපුතැන් හරි එමනති ඒ වගේ චායාරෝප හරි මට ගෙනල්ල පෙන්න්නන්න. අන්න ඉතකොට ඒ ගෙනාපු දේවල් හදපු දේවල් දිහා බැලුවම තමන්ට තීරණය කරන්න පුළුවන් මේ මනුස්්‍යයා මොන්න වගේ දක්ෂ කෙනෙක්ද කියල මේ කටයුත්තට. එතකොට ඒ මනුස්්‍යයගේ රූපිය දිහා බලල ඒ මනුස්සයගේ කතාවහල නෙවී තමන් ඒකිනා කරෙහි අවබෝධයක් ලබා ගත්ත. ඒ අවබෝධය ලබාගත්තය පින්වතුන කොත්තනීද ඔහු කරපු වැඩදිහා බලලා. බුදුරජාණන් වහන්සේ තමන්වහන්සගේ රූපිය පිළිබඳ බල තමන් වහන්සේ කිරේ පැහැදී මැතිකරගන්නවට වඩා ඊට වඩා උසස් ලෙස සැරකුව මොකදද ධරමිය කියවඩ, ධර්මය කියවල ඉවරවෙලා ඒ තුළි මාව බලන්න. භාගතු වහන්සේ ධර්මය තුළින් තමන් වහන්සේ දකින්න කියෙලකිවේ ඇයි! පිංහතුන ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය කියවගෙන යන්න. ඔබ ශ්‍රද්ධහාවෙන් න ධරමය කියවගෙන යනකොට ඔබටම තේරෙනවා ඔබේ ශ්‍රද්ධාවේ ඔබේ ප්‍රඥාවේ මට්ටමට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කියන කවුද කියනෙක්. ඒහම ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දැකපු අය. ඒ ධරමීය කියවන්න කලින් වැඳපු විදියට වඩා හත් පසිම්ම වෙනස්විදිර තමයි භාගතු වහන්සේට වන්දන්න. හාත් පසිම වෙනස්විදිර් තමයි බුරජාණන් වහන්සසිට උපස්ථාන කරන්න. හත් පසිම්ම වෙනස්ම විදියට තමයි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ. පංවතුන ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකිනව කියල කියන්නේ අන්න ඒකටයි. මංගේ කඇමිතරද සඳහන් කළේ පින්හතුන බුදුරජාණන් වහන්සේ කිරහි, යම් කිසි කෙනෙක් යම් පැහැදීමක් ඇතිකරගත්තුතින් ඒ කෙනාට සසරට මහ උපකාරයක් රැස්වෙනවිදියට අප්‍රමාණ ආනිසංස ප්‍රමාණයක් ලබාගණ්ඩ පුළුවන් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්මය තුළින් භාගතුන් වහන්සේව දැක්කක්. පිංහතුනී මංගේ එක කලින් මතක්කර ඔබට බුදුරජාණන් වහන්සේව හරියට අවබෝධ කරගත්තම. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සැකඇති කරගන්නේ. නමුත් නාග සමාල හාමුදුරුවන්ට එක තිබුන්නේ. නාගසමාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දැකළ තිබුන්නේ. ඒනිසා නාග සමාල හාමුදුරුවන්ට තේරෙන්නේෙ නෑ නාග සමාල හාමුදුට හිතෙනමොකක්ද මේ බුදු හාමුදුරුවන්ට මම කියන එක තේරෙෙනනෙ. ඇයි තමන් වහන්සේට මේ ධර්මය පිළිබඳඥානයක් නෙමේණ තියෙන්නේ තමන්ට තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ කිරි රූපය දැකලා න්වහන්සේකිී ඒහි මැතිකරගත්තු පැහැදීම අද බොහෝදිිනෙකුටට පින්වතුනී වෙලාතියෙන්නේ ඔන්නඔය ආදීනවේ ධර්මින් එක්තරා කොටසක් ඒමනැත්තන් කොහිං හරි දැනගන්නවා ධර්මය පිළිබඳ යම්කිසි දැන්නුම තැ අද බලන්ඩ පාසල් වල බුදුර මේත් භාගතු වහන්සේගේ ධර්මය නිස අධ්‍යාපනයක් රටාවකට දරුවෙකුට බුදුරජාණන් වහන්සේ කෞද ධර්මරත්නය කෞද සංගරත්නය කවුද මෙ තිස්සරණ කෞද කියනෙක්ක පිළිබඳව වත් හැඟීමක් ඇතිවෙන විදිට නෙවෙයි ඒ විෂේ නිර්දේශ ධර්ම කරුණු හදල තියෙනෙ. ඒව පිළිබඳවත් ඒ ළමයින්ගේ මන්නසට දේලතින සැක ඇතිවෙන විදිට. දැන් සමහර කතාපවා විෂේ නිර්දේශයට එකටු කරලා තියෙනවා? ඒව තුලින් ඒ ළමයට හිතට ඇතිවෙන්නේ උත්පාධනය කරන සැකයා. මෙහෙම වෙන්න පොළුවන්ද මෙහෙම වෙනවද මේ අතිශයෝක්තින් ලියපුවා එතකොට යම් දැනුමක්කට එන කාලෙදී ඒ ළමයට ඔළුවටෙන්න්නේෙ මොකක්ද මේවා බුදුහාමුදුරෝ කිරෙහි පැහැදීමක් ඇති කරබන්න ලියපු කතා කියන අවබෝධය තමයි එයාලගේ මනසටින් ඒක සමහරලාට සමහර ගුරුවරේ මනසට දෙනවා ඉගෙනගන්න ගියාම සමහර ස්ථානවලින් ඒක ළමයගේ මනසත ලබාදනවා මොකද ඒ උගන්න ගුරුවරයටටක් ඒ දැනුමන ගුරුවරත් ඒ පාරෙමගිහිල තමයි ඒ දැනම් පද්ධතිය ලබල තියෙන්නේ. පිංහතුනි ලංකාවේ. බුද්ධධර්මය පිළිබඳ, පාලි විෂය පිළිබඳ, මහාචාරය පදවයක් ලබනට පුළුවන්, ත්‍රිපිට කට්ටකතා ටේකාවක් කියවන්නේ නැතුව. සම්පූර්ණෙම කියවන්නේ නැතුව, මහාචාරය පදවයක් පව විශ්ිවිද්‍යානි ලබාගන්න පුළුවන්, සම්පූර්ණෙම නොකියපු කෙනෙකොට වනා. කොටසක් කියවල ලබාගත්තු දැනුම තුළින් සමහරවෙලාවට පනතුරු දෙනවා. පිංහතුන. එත් තරම් අවාසනාවන්ත විද්‍යයට තමේ අදමී බුදුරජාණන් වහන්සේගේ ධර්මී සමාජිගත වෙලාතිීද. තුො එහෙම දැනුමකින් පෝෂණය වෙන ඒ ළමයි වැඩිහිටි ඕනන් පස්සෙදී. ඒ ළමයිට ධර්මී බුදු හා මුදුරුව පළිබඳ හැඟීමක් නෑ ධර්මය පිළිබඳ හැගීමක් න සංගරත්න පිබඳ හැඟීමක් නෑ තිසරන පිළිබඳව පිංවොතුන බයක්නෑ තිසරණ කෙරෙහි පැහැදීමක් නෑ. ඒ නිසා සමාජයේ සිදුවෙන නොෙක් නොෙක් නොමනා කතා, සමහර වෙලාවට හාචුප්පාද කතා සමහරලාට ධර්ම කරුණු හාචඋපාදනය කරන විදියට ඉදිරිපත් කරමි සමහරය ඒ ඒ කරුණු කාරණාවල් බොම අවභාවිත්්‍යයට ලක් කරමින් සමාජයේ ක්‍රියා කරන විදි අපි යම්යම් අවස්ථාවන් වලදි දැකළ තියෙනවා. නාග සමල්ල හා මුදුරුන්ටත් උනේම ඒටිකමයි නාග සමල හාමුතරට බුදු හාමුදුර පිළිමඳම ධර්මී තුලින් දැක තිබුන්නේ එනිසා නාගසමාල හාමුදුරට හිතෙන්නේ තමන් හිතනක බුදු හාමුදුරු හිතනෙකට වඩා උසස්. එනිසා නාග සමාල හාමුදුරු කියනවා ස්වාමීනය හනම් ඔබවහන්සේ දීර්ග මාර්ගම යන්නකු මංම කෙට්ටි මාර්ගෙන්න්න. නාග සමා හාතුර හිතන්නේ උන්හන්සේ ඔයි දීර්ග මාර්ග ිහිල්ල ම කියනක තේරුන් ගනේවි මම් මේ කෙටි මාර්ගෙන්ගිහිල්ලා මගේ අදහසමං හිටු කරගන්න ට ම එක්බට පන්සට යන්න. නාග සමාල හාමුදුරුවෝ කෙටි මාර්ගෙට බැස්සා නකොට පිංහොතුර මාර්ග්‍ය තර මග හොරු පිරිසක්කඉන්නවා. හොරු පිරිස නාග සමාල හාමුදුට පහරදුන්න ලේගලන හිසිං ආයමත් දීර්ග මාර්ගටනව පන්සට යන්න. බුදු හාමුදුරුවෝ මදදුරක් ගෙහිල්ලා නාග සමාල හාමුදුරු ආයයිමත් නැවත එන බව දැනගෙන දන්න නිසා උන්නහන්සේ ගහක්මලට වෙලා වැඩඉන්නවා. බලන පින්ගතුනි ධර්මී මොන්න තරම ොයි වගේ අපූරු කතා සිදුවීම් තියෙනවද. බුදුහාමුදුරුව මේලෝකෙ සියල්ලක් ම දන්නවා භාගතුරන්සේ නොදන්න දෙයක්නේ ඒකයි මේ ධර්මයට බැසගන්න කියල කියන්නේ ශ්‍රාවකයෝවෙේ චපිට බුදුරජාණන් වහන්සේ හැර මේ සසරින් එතරවෙන අනිත් සියල්ලුම ශ්‍රාවකයෝ මේ ධර්මයට බැසගන්න ඕන කරුණු හතරකි සත්තහා භගවා සාාවකෝ හමස්මි භාග්‍යවතුන් වහන්සේ තමයි ශස්තෘ මම උන්වහන්සේගේ ශ්‍රාවකයා ජානාති භගවා නාහංජානාමි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ. ඔන්න ඔය පදහතර පිළිබඳ යමෙක් පැහැදීමෙන් මේ ධර්මයට බැසගත්තොත් ඒ එෙනට පිංවතුනි මේ ලැබිච්ච දුර්ලබ මනුෂ්‍ය භාවේ යන්න පුොළන් උපරිම තැනට පින්වතුර මේ ධර්මී යනවා. මොකද ඔහු කිසි වෙලාවක තමන්ගේ දැනුමට, තමන්ගේ ප්‍රඥාවට තමන්ට හිතෙන දේට ඉඩක්ල බල දෙන්නේන්නේ. පිංහතුනි බලන්න බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ වුණත් එක කල්පයකදී වහින වැහිබින්දු ගාන ගණංකරල කියන්න පුළුවන් ප්‍රඥාවත් තියන සාරිපපුත්ත මහරහතන් වහන්සේට පින්හතුනි තමන්ගේ ඥානයට විසගන්න බැරි ප්‍රශ්න කොච්චර බුණද. දැන් එක උදාහරණයක් කියනවනම් අංගුත්්‍ර නිකාය තියෙනවා සෝපාදිසේසකළ සූත්‍රරයා. වසක් සාරිපපුත්තහා මුදුර එක තීර්ථ කාරාමිකට යනවා. තීර්ථ කාරාමිකට ගියාම තීර්ථකව පිරිසක් ඇවිල්ල සාරිපපුත්ත හාමුදුරුවන් ගින් ප්‍රශ්නයක් අහනවා. කරුණක් කියනවා ඔඕවුන් සාමීන මේ මට හිතෙනම කියනවා දැ තීර්තකයව තමයි මිකාරණාව සාරිපපුත්ත හාමුදුට කියන්නේ. අපට හිතනව කියනවා. කෙල්ලෙ සහිතව යමෙක් මරණයට පත් වුණු. ඒ කෙලෙස් සහිතව මැරෙන හැමකිෙනෙක්ම මරණින් මතුව, කවදධරි දවසක දුගතියට ආයිමත් යන්න පුළුව. සාරිපුත් හාමුදුරගේ එක හනවා දැන් තීර්තකහන්නේ යම්කිසි කෙනෙක් කෙලෙස් සහිතෝ මැරනවා කෙලෙස් සහිත මැරණෙ හැම කෙනෙක්ම කියලායි කියන්නේ කෙලෙස් සහිතෝ මැරෙන සෑම කෙනෙක්ම පංගතුනි මිතීර්ථකයෝ කියනවා ආසාරි පුතා හමුදුරට ස්වාමීන අපට හිතෙනවා කියනවා සංසාරෙක් කවද්ධහරි දවසක, තැන් ඊළංඟ භාවේ කියල කාරණාව කියන්නේ සංසාරෙක් කවද්ධහරි දවසක සතරායට යන්න පුුවන් කියල කියනවා. පිකතුරේ මේ ප්‍රශ්නය ඔබෙන්ම මැහුවොත් ඔබට මොකද තියන උත්තරීමේ සම්බන්ධි අපට අතිතින්නේ තීරතික ගියපුගතාව හරි. කෙලෙස් සහිතව මැරෙන කෙනෙ කවදර දවසක සංසාරය සතරාපායට යන්න පුළුවන්. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ටත් ඔය ප්‍රමාණය නොවැටහුුණ නෙේ නමු සාරිපුත්ත හාමුදුර උත්තරය දුන්නේ නෑ. සාරිපුත් හාමුදු රපින් ොතරෙෙන් අපි ඇහුවන පිනං. සහරලාට ර්මවත් හොයන්න්නෙන තුකු උත්තරැදන්නවා. ඕ ඇත කෙ සහිතෝ මැරණ කෙනෙ අන්වාර්රි සංසාරය කවදර දවසක සතරාපායට යන්න පුළුව. නව සාරිපුත්ත හාමුදුරුවෝ. එහෙම පිළිතුරක් දුන්නේ ඒ මොන ප්‍රඥාව තියන කෙනෙක්ද. සියලු කල්පේ වහින වැහිබිඩුගාන ගණන් කරන්න තරං ප්‍රඥාවත්තියන සාරිපපුත්්‍යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගෙනමේ ප්‍රශ්නීතිිපත් කරනවා. භාගිතුන වහන්සේ පිළිතුරක් දෙනවා. අපි හිතපු සියලු ක්‍රමවලට වඩා වෙනස් විදියෝඋත්තරයා භාගතනන්සකෙන සාරිපුත්ත ඔය බාල අවයක්ෘත තීර්ථකයම් මොනවද දන්නේ සාරිපුත්ත මේ ලෝකෙ පුද්ගලයෝ නම දෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයොන් නම දෙනාම මරණට පත්තෙන කෙලෙස් අහිතර. හැබැයි සාරිපුත්ත කවර දාකවත්ත නම දෙනාම සංසාර සතර මහාපායට සතර අපායට යන්නේන්නේ? දගලියෝ නම දෙනෙක්කන්නවා ඒ නම දෙනා මෙරෙන්න්නෙක් කෙලෙ සහිතව ඒ මැරෙන නම දෙනා සංසාරි සතරාපායට යන්නේනෑ. බලන්න පංහතුන අපි හිතපු විදිිය කොච්චර වැරදිද අපි හිතපු විදි කොච්චර වෙනස්ද සාරිපපුත් හාමුදුරට ව ප්‍රමාණ හිතෙන් නැති හැබ සාරිපුත් හ දුරත්තර දුන්න්නේ දේශනාව අවසානදි කියනවා සාරිපපුත්ත හාමුදුරන්ට සාරිපුත්ත මම මේ සූතරය දේශනා කරණ හිත සූත්‍රර යක්නෙ. සාරිපපුත්ත මම මේක කරන්න හිතුවෙේ නැත්තේ මේ දේශනා වහන ශ්‍රාවකෝ ප්‍රමාදවෙයි කියල නිසාලෝ මොක දැන්දැ අදත් බලන්න පින්වතුන ගොඩක් දෙනෙක් වැෑයම් කරන්නේ රහත්වෙන්නද සෝවාන්වෙන්නද. බොහෝ දෙනෙක් උත්සහ කරන සෝවාන්වෙෙන්ද. ඉතාම අඩු පිරිසයි රහත්වෙන්න ඕනේ කියන පරමාර්තෙන් වැයම් කරන්නේ. නතන් වැඩි දෙනෙක් වෑයම් කරන්නේ සෝවාන්වෙන්න. මොකක් දිකට හේතුව බුදුහාමුදුරු කොහේදවත් දේශනා කරලන සෝවාන් වෙන්න කියලා භාග්‍යවතුන් වන්සේ දේශනා කරේ රහක් වෙන්න කියලා නමුත්වි සෝවාන් වෙන්න ඕනේ කියලා ගොඩක්කයි වීර වඩ නියයි පිංහතුන ඒ අයට කෙනෙඒයට කියන අපි හැම දෙනාටම තියෙනව මේ සසර යන්්ඩෝන තන්හාවා සසරට තන්හාවත් තියෙනවා හැබැයි සතරාපායට යන්න බයකුත් තියෙනවා සස්සරේ ඇවිදින්න තන්හාාවකුත් තියෙනවා සතරාපායට අකමැති බයිකුත් තියෙනවා. ඔය දෙකම නැති කරගන්න පුළන් ක්‍රමයක්ත්තමේ සෝවාන්විිෙනක. බුදු හාමුදුරු දේශනා කරනවා. ඒවගේ ප්‍රමාද වෙන නිසයි සාරිපපුත්ත මං මේ දේශනාවන කරන හිතුයි. මොකද තුට ්‍රාවකෝ රහත්තන්න වැෑයම් කරන්නේ නෑ. ඇයි සතරාපායට යන් නෑකිල දන්නවනි. ඉතිං සාරිපපුත්ත හාමුදුරුවන්ට ඒ දැනුම තිබුන්නේ මොකක් නිසාද. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කලින් දේශනා කරල නොතිවිිච්ච නිසා. බලන්න පිගතුනේ ඒ උත්තමයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ පිළිබඳව උන්වහන්සේගේ ඥානී පිළිබඳව කොහොම දේකාලෙ හිතල තියෙන්නේ. පංගතුනී. අපි හැම වෙලාවකමන තරමය තුළ ඉන්නවනන් හැම වෙලාවකම පින්න්න ඕන මොනබෝමේද ශාවකභෝමී. නමුත් අදකාලේ සමහර අය, යන්න ඉන්න උත්සාහ කරණාවමේ බුදු හාමුදුරුවන්ගේ භූමියයට. එතොට භාග්‍යතුනන්සිගේ භූමියයට ගිහිල්ල හිතන්න බලනවා බුදුරාණන් වහන්සේ හිතන විදිිය. දැ භාගතු වන්සේ සැබෑබටම හිතපු විදිට හිතනවන්න ඉතාම හොඳයි. න හිතන්නේ ඒ ඥානය තතික්‍රමණය කරලා. භාගතුනන්සේ කියප සමහර කාරණාවල් අදකාලය ඇතැම්මයි වෙනස් කරන්නේ අන්නේ කාරණාව මුල මත ඉදගන්න. පෙන්වත්න. අපි හැම වෙලාවකමින් ඕන මිනිමේ ශ්‍රාවක භූමී. ශාවකා කියන තැන තමයි අපි හැම්වෙලාවකින් ඕන බුදුරජාණන් වහන්සේ තමයි ශාස්තෘූකින භූමියේ තබන්නට ඕන. ශ්‍රාවක බූමින්න කෙනෙකොට විත්තරයි පංහතුන බුද්ධ වාසනයක උත්සස්ම ප්‍රතිඵල ලබන්නක් පුළුවන්. ඒ බුද්ධ ශසනී ඒෙනට ප්‍රතිඵල ලබාගෙන සසරෙන් එතරවීමේ මාර්ගෙයට යන්න පුළුව. බලන් පිංහතුන නාගසමාල හාමුදුරුවන්ට, ත් ඒතිික අපිටත් කවදර දවසක වෙන්න පින් ඔතුනේ බුදුරජාණන් වහන්සේගේ භූමා තික්්‍රමනය කරන්න ගේෝතින් යිතිකම තමයි. හැබැයි නාග සමල හාමුදුලටනම් පස්සේ වැරද්ද නිවැරදි කරගෙන උන්වහන්සේ රහත් බව පවාා ලැබවා හැබැයි අපිට එහෙම පිහිටක් ලැබේ කියන විශ්වාසෙන් ජීවත්වෙන්න එපා භාග්‍යතු වහන්සේ ඥානයට අභියෝග කරලා ශාස්තෘ ඥානයට අභියෝග කරලා කවදාවත් තිතන්න එපා සසරය අපට හොඳ ගමනක් කියන්න පුළුවන්ගේ කිය. අධද කාලේ තිස්සරණවලට බනිනවා තිසරණවලට නින්දා කරනවා බුදුදහමට නින්දා කරනවා ස්වාමීින් මහන්සරට නින්දා කරනවා විවිධ විවිධ පාර්ශව එකතු වෙලා පිංහතුනි විවිධ විශාලවෑමක් දරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධරමියයට මේ බුදු දහමට විවිධ පැතිකඩය නොසි නින්දා කරන. මගේනං මතය තමයි අපි උපේක්ෂක වෙන තරමට හොඳයි කියලයි මොමනන් කියන්නේ. මොකද, බුදුරජාණන් වහන්සේකි ධර්මය ගැන විශ්වාසයක් අපට තියෙනවනන් ඒ අභියෝග කරන අය කොයිතරම් වැෑයම් කළත් ඔවන්ගේ අරමුණු කවදාවත් ඉටු කරගන්න ලැබෙන්නේ ඔඊට වඩා බලවත් අයි බුදුහාමුදුරු වැඩඉන්න කාලෙත්තවීට පසු ගලිනවත්තාව හැබේ එක්කෙනෙ කොටවත් මේ භාගතු වහන්සේගේ ධර්මය ශාසනී විනාශ කර නිඩක් ලැබුන්නේ අතීත යොගවල බලන්න සමහර රජවරු බහලවනා හාමුදුුරුවරු මර්ල දෙෙන්ම ත් හිම මේ කියලා බුදුද හම ශ කරන්න බැරවුණන අදටත් බබලනවන හැබැයි එහෙම හානි කරන්න වැෑයම් කරනයට මොකද වෙන්නේ ඒ අයට සංසාරය පින්වතුන අත්තිත් දීර්ග කාලයක් තමන් කරපු කරමයම තමන්ටගේ වන්න සිද්ධ වෙනවා ඒ කරුණගෙන් අපට විශ්වාසයක් තියෙනවනං ඒ කරුණගැන අපි හොඳින් පිළිගන්න වනන් ඇයි පින්හතන ඔය ධර්මයට විනාශයක් කරන්න ධර්මයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන සද්ධර්ම ප්‍රතිරූපකයොත් එක්ක අපි ගැටෙන් යන්නේ ැ. එහෙම ශාසනති විරුද්ධවාදීන්ට විරුද්ධව කටයුතු කරන්න එපා කියනක නෙවේ කියන්නේ එහෙම කටයුතු කරන්න කලා උදුහාමුදුර කියලති ෙන කොහොමද ධරමය තුළින්. ඒ අන්න මත බිඳදාමන්නුන්න ධර්මය තුලින්. ඒක භාගතු වහසේ අපින් ඉල්ල තියෙනෙකක් මේ ශාසනය රැකගන්න ධර්මියය තුලින් අපි ඒ කාරණාවල් විසඳන්නට ඕන හැබැයි. ඕුන් එක් එක කට වාදවිවාද කරන්න ඕන් එක සටන් කරන්න ඕන් එක කටයුතු කරන්න අවශ්‍යතාවයක් නෑ කියලේ මගේ නම් මතය මොකද ඕවුන්නෙක් එහෙම ගැටුම්මැති කරගන්න යෑම තුළ ඕුන් නිවරදිවෙන්නත් නෑ ඒක බලාගෙනන්න ඕුන්ගේ අනුගාමිකයෝ නිවරදි වෙන්නත් නෑ. නිසා හොඳවමදේ තමයි අපි හොන්ඳට ධරමින් පෝෂණය වෙලා ඒ ධරමය මේ සමාජයට දෙන්න පුළුවන්නන්. ඒ තුළින් යම්කිසි පිරිසක් මේ කාලේ එතර කරවන්නට පුළුවන් බේ මේ ධර්ම අවබෝධි ලබලදන පුළුවන්කමක් ලැබේ එනිසා පින්හවතුන ම රණාව අපි පිංවොතුට මතක්කරේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි කෙනෙක් පැහැදීමක් ඇතිකරගත්තතින් ඒකෙනට අග්‍රවිපාක අග්‍රපතිඵල සසර පුරාවටම ලැබෙනවා ඒක පිංවතුනේ අපට ලැබෙජ ලැබෙන මහල්ලාභයා එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේමී සර්වාක්ෂතා ඥානයේ පිළිබඳ හැම වෙලාවකම තමන් පැහැදීමක් ඇති කරගන්න. තමන්ගේ ඥානයට තමන්ගේ දැනුමට ඉඩක් දෙන්නපා. එහෙම දැනුමට ඉඩක් දෙනාය තමයි. තමන්ගේ ඥානයට ඉඩක් දෙනය තමයි පින්හතුනි අද මඟ පලලාබින්සේ හැසිරෙනවා. ධර්මයට ප්‍රතිවිරුද්ධ නොෙක් නො එක කාරයේ කතා කියනවා. බුදු දහම් මෙියයැයි කියලා තමන්ගේ ඥානයට වැටහෙන දෙ කියනවා. හෙම කියන්න ලැබෙන්නේ හිතන්නේ ඇයි පිහතුන ඔවුන්ට මිභා්‍යතු වහන්සේ පිළිබඳතින අවබෝධියය මදි නිසා ලාබ සක්කාරවලට යටවෙච්ච නිසා ඒ නිසාම ඒවයිම ඔවුන් පිරිහිලා විනාශයට අති දුක් සංසාරයට එකතු කරගන පුළුවන්ගෙන විදියට විනාශයට ම තමයි ඔවුන්ගේ ජීවිතය ඔවන් හදදාගෙන තියෙන්නේ එනි සාදමී උතුම් සද්ධර්ම දේශනාවතුලින් මංඟප ශාවක පින්හවතුන්ට පැදිලි කරන බලාපොරොත්තුුණනි හැම වෙලාවකම තිසරණ කෙරෙහි ඒ නොවිෙනස්ව වන ශ්‍රද්ධහවක් ඇතිකරගෙන තමන් තිසරනේම පිහිතාගෙන කටයුතු කරන්න. ඒ තුළින් පිහිතාගෙන කටයුතු කරන. ඔබට ඒ කාන්තේම්ම භාගතු වහන්සේගේ ශාසනය තුළ ලැබච්ච දුර්ලබභ මනුෂාත්ම භාවී තුළ අපි පින්ංහතුන්ට ඉතාම් උසස් සාකාරයේ. ඇති පල ලගා කරගන්නට පුළුවන්. කාලේ නිමාවට පත්තිලාත්තිබල නිසා. අපි මේ දේශනාව මෙිතිකින් නිමාවට පත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව දායකත්වේ දරන, ඒපින් උතුන්ට පුුණානමෝදනා කරමින්. අපි මේ කාරණාව නිමාවට පත්කරන්නේ බලාපොරොත්තු වඩි. අද මේ උතුම් සද්ධහර්ම දේශනාවේ දායකත්වයගෙන කටුතු කරනු ලබන්නේ. කුුණෑගල ම ගමුව පාර. හන්දිරම් වීරුත්තුග මාවතේ පදිංචි එ්චම් නන්දි චිත්‍රා හේරත් මහත්මිය ඇතුළූ පෙන්වතුන් පිරිස යදම මේ දේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ එ පින් තුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එදදාස්නසී අන්නුවවෙ තුන්වනි මාසේ දාහතර වන ධයන අභහාව ප්‍රාප්ත වූ කුුණෑගල හුණු පොල විසූ එ්ච අප හාමි හේරත් ආදරනී පියාණන්ටත් එවාගේම ආරෙම් දයාවතය කුමාරි හාමි ලොකුවම් මාටත් hM අවසදහාමී හරත් ලොකු අපපච්චේ ඇතුළු මෞපිය පාර්ශවෙන් මියගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා එවාගේම PB. ජය මහපයාානන්ටත් පිින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ ඇතුලොකොට මිය පරලෝගියපු සියලු මේගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්තේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සතය ධර්රමය අවබෝධ වේවායි අපි පාදූ කියා ඒ අයට පින් අනුමෝදන් කරමු. ඒගේ සුජීවත්ව සිටිනේ NM නන්ධාවතිී නායක රත්න සහ ජයලතා අලගියවන්න මෑනිවරුන්ටක්. එවගේම ස්වාමි දරුවන් දෙදනා ඇතුළ සීරු ඥාතීන්තත් ලංකාවාසි ලෝකවාසි හැම දිනටමක්. ආශිරුවාදය කරන්නට බලාපොත්තු වෙනවා ඒ හැමදිනාටම නිදුක් භව නිරෝගී බව සැලසේවා කායික මානස්සික සුවපත් භාවය සැලසේවා කිලපිමී වෙලාවේ ආශිරුවාදය කරනවා වගේ මුතුම් ශාසනිික සේවයක් සිදු කරන කුරුණෑගල සුධර්මා භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසේ කරන මහල කොටුවේ සුගනා දසසිල්. මෑැනිියන්ට ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා ඇතුළු කොට භවනම් අධ්‍යස්ථානයේ වැඩ ඉන්න සියලු දැසසිල් මාතාාවරුන්ට ඉන් අනුමෝදංකල් ආශිරුවාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉං ඒසිල් දසසිල් මෑණනිවරුන්ගේ තමන් යන ගමන සාර්ථකව සිදු ගමන් කරන්නටත් ඒ තමන් රකින සිල් යහපත්වරැකගන්නටත් ධර්මාබෝධය කරගන්නටත් තමන් කරගෙන අන ලබන. මී ලෙිච්ච දුර්ලබ මනුසජීවිත දම්මානු දම්ම ප්‍රතිපදාව තවත් සාර්ථකව බාදාවකින් තොරව වඩාගන්නට ශක්තිය දහිරියක් සැලසේවා කිලපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා ඒවාගේම ගෞරවන දේශකයන් වහන්සේ ඇතුළ ස ලු ආය හා සංගරත්නයට ත්‍රිවිජරත්ඥ ආශිරවාදය ප්‍රර්ථනා කරනවා එවාගේම උතුම් ත්‍රවිධරත්නියය චිරාජ්කාලයක් පවතිවා නී භාග්‍යවතුන් වහන්සගේ සම්බුද්ධ සාසනය නිර්මලව ආරක්ෂාාවත්වා කියලා ආශිරවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා මනගේ හැමදිනාටමත් මේ සීලුපින් අනුවෝ ැන් වේවා හැම දිනා ගේ ස ලු යහපත් පො පැතු . ත්‍රාහහිරත් මෙහත්මිය ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් සියලු යහපතුදාවේවා අවසානේ ඔබ අපහැමදිනාටමක් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලොදුකින් මිදෙම්වා මේ සියලු කිලිස් බරිින් නිදහස්වෙන්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසිෙන්න්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමෝ. ආකා සටහාචබුම්මට්ட்டා දේවාානාගාම හිද්දිිකා පුഞഞන්තං අනனுුමෝதிත්වා චරන්රකන්තුు සම්මා සම්බුද්ධ සාසනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.